හල්ලෙලුයා හල්ලෙලුයා හල්ලෙලුයයි කියලා කියන්න දවස් 40ක් අපි සූදානම් වුණා. ඒ නිසා රත්නම් මේ තාත්තේ පුතේ දුවේ හල්ලෙලුයයි කියලා ගායනා කරනකොට ස්වර්ගයේ කවුළු විවර වෙනවා. මොකද ඒ දේව දූතයන්ගේ කටහඬ කියලා කියනවා. එතමි හාලෙලූයාව ගායනා කරන්නට ඔබේ ශරීරය ඔබේ මනස ඔබේ ආත්මය දැන් ඒකාග්‍රතාවයකට ඇවිල්ලා මොකද ඔබ ළඟ තියෙනවා ලොකු සතුටක් ඔබ ළඟ තියෙනවා ලොකු විමුක්තියක් ඔබ ළඟ තියෙනවා නව ජීවනයක් මොකද ක්‍රිස්තුස් වහන්සේ උත්තාන වුණයි කියන එක ඔබේ මගේ ජීවිතයේ තුල දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් අවුරුදු ගණනාවකට ඉස්සරයි ස්වාමීන් වහන්සේ උත්තාන වුණේ. හැබැයි උන්වහන්සේගේ උත්තානයේ සමරනකොට ඔබේ පාපයෙන් ඔබ උත්තාන වුණා, ඔබේ රෝගයෙන් ඔබ උත්තාන වුණා, ඔබේ ලෙඩ දුක්වලින් ඔබ උත්තාන වුණා, ඔබේ ප්‍රශ්නයෙන් ඔබ උත්තාන වුණා. ඒ සෑම දෙයක්ම ඔබ ගල්ලෙනේ තැම්පත් කරලා ආවා. අම්මේ තාත්තේ දිවේ ස්වාමීන් වහන්සේ ගල්ලෙනෙන් උත්තාන වෙනකොට උන්වහන්සේගේ ශරීරයෙන් ලොකු තේජසක් නිර්මාණය වෙලා එළියට ආවා. ඒක තමයි අද හෝලි ස්ට්‍රවුඩ් කියලා එහෙමත් නැත්නම් සුද්ධ වූ සලුව කියන ඒ රෙදි කැවැල්ලේ මේ එහෙමම තැම්පත් උනේ. ඒ නිසා දැන් මේ ජීවිතේ වෙනස සිදු වෙනකොට මේ වෙනස බලයක් ආකාරයෙන් වෙනකොට අතීතය මේ මොහොතේ මතකයක් විතරක් බවට පත් වුණා. ඒ නිසා ඒ මතකය වේදනාවේ මතකය ඒ තිබිච්ච හැලහැප්පීම් වල මතකය ඒ කසපහරේ මතකය ඒ කුරුසගත වීමේ මතකය ස්වාමීන් වහන්සේ රෙද්දකට තැම්පත් කරලා තියලා උන්වහන්සේ නිදහස් වෙලා එළියට ආවා. අම්මේ තාත්තේ පුතේ දුවේ අපිට අපේ ඒ මතකයන් මේ මොහොතේදී වෙනම තැනකට තැම්පත් කරගන්න බෑ. ඒ නිසා ගල්ලෙන ඇතුලේ ඔබත් මමත් මොනවද කරන්න ඕනේ? අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ වේදනාවන් ඒ සියලුම කලකිරීම් තෙහෙට්ටුවීම් එපාවීම් සිත්‍රිදීම් ඔක්කොම ගල්ලෙනේ තැම්පත් කරගන්න. ක්‍රිස්තුස් වහන්සේ සමග ඔබත් මාත් උත්තාන වෙන්නට ඕනේ, නැගිටින්නට ඕනේ. ඒ නිසා ඔබේ මගේ ජීවිතය තුළ ඒ සිරියාව, ඔබේ මගේ ජීවිතය තුළ ඒ නවෝදය, ඔබේ මගේ ජීවිතය තුළ සුභ ප්‍රාර්ථනා, ඔබගේ මගේ ජීවිතය තුළ බලාපොරොත්තුන් ඉෂ්ට වෙන්නට ඕනේ. ඒ නිසා ස්වාමින් වහන්සේ මරණයෙන් උත්තාන වුණේ ලොකු බලාපොරොත්තුවකුත් එක්ක. මරණය පරාජය කරා, පාපය පරාජය කරා, දුර්වලකම පරාජය කරා, ප්‍රතික්ෂේපය පරාජය කරා. එinsa ස්වාමින් වහන්සේ පරාජය කරා විතරක් නෙමෙයි, උන් වහන්සේ ඔබව මාව ජයග්‍රහණේ තනකට සේතු කෙරෙව්වා. එinsa තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ මගේ ජීවිතයත් ක්‍රිස්තුස් වහන්සේ තුල කවදාවත් පරාජිත ජීවිතයක් නෙමෙයි. දුබලකම් තියෙනද පුළුවන්, ප්‍රශ්න තියෙනද පුළුවන්, කරදර තියෙනද පුළුවන්. හැබැයි උත්තාන වූ ස්වාමින් වහන්සේව ඔබ අයිති කරගත්ත දවසේදී ඔබේ ජීවිතය තුළ ඔබ නොදන්නා ප්‍රතිහාරයක් සිදු වෙනවා. ඒ මොනවාද? ඔබේ ජීවිතයේ ඇතුලේ, මේ ශරීරයේ ඇතුලේ, ආත්මයේ ඇතුලේ නැවුම් බවක් ඇති වෙලා, නවෝදයක් ඇති වෙලා, මේ මොහොතේ මේ ලෝකයට ප්‍රසන්න, මිනිසුන්ට ප්‍රසන්න දිවි පෙවතක් ගත කරන්න ඔබට මට ශක්තිය ලැබෙන්නට යනවා. ඒ නිසා තමයි රත්නම් මේ තාත්තේ පුතේ දුවේ උත්තානය කියන දේ හැමදාම භුක්ති විඳින්න ඔබට මට සප්‍රසාද ජේසුස් ස්වාමීන් වහන්සේව හම්බ වුණේ. ඒ නිසා සප්‍රසාද වහන්සේව දිව්‍ය පූජාවට ගිහිලා ලබනකොට ඔබත් මමත් හැමදාම ක්‍රිස්තුස් වහන්සේ තුල උත්තාන වෙන්නට යනවා. ඒ නිසා දිව්‍ය පූජාව කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කාර්ය පැෂන් ඩෙත් ඇන් රිසරෙක්ෂන්, උන්වහන්සේගේ දුක් විඳීමත් මරණයත් උත්තානයත්. ඒ නිසා ඔබේ මගේ ජීවිතය දිව්‍ය පූජාවට යන හැම මොහොතකදීම ඔබේ දුක වේදනාව සම්පූර්ණයෙන්ම උරාගෙන ඔබගේ ජීවිතයේ වර්තමානයේ තුල තිබෙන අරගලයේ ස්වාමීන් වහන්සේට බාර දීලා උත්තානයේ තුල අලුත් ජීවිතයක් ඔබ පටන් ගන්නට යනවා. එනිසා තමයි දිව්‍ය පූජාව ප්‍රතිහාරාත්මක පූජාවක්, ඔබ වෙනස් කරන පූජාවක්.
මුද්‍රාවක්, ඔබ උත්තාන කරන පූජාවක්, ඔබ නැගිටවන පූජාවක්, ඔබට බලාපොරොත්තුවක් ඇති කරන පූජාවක්, ඔබ සුවපත් කරන පූජාවක්, ඔබට ජවය දෙන පූජාවක්, ඔබට ස්ථිරත්වය දෙන පූජාවක් ඔබේ ජීවිතය තුළ තිබෙන නිසා සෑමදාම දිවිය පූජා යාගය තුළ සප්‍රසාද වහන්සේව ලබා ගන්න අදරමිතා තිබෙදෙවි. එදාට ඔබට පුළුවන් වේවි උත්තාන වුණ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් පුතෙක් දුවෙක් වශයෙන් මේ පුළුව තලේ ජීවත් වෙන්න. ජේසු පිටයි හාලෙලුයා හාලෙලුයා. සුබම සුබ පාස්කු මංගල්‍යයක් වේවා. ආමේන්.